ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත එක්කයි කුට මරු කැඳවා 51ක් රෝහලට යවූ රිය අනතුර කුකුළු බස් සහ පිටතර බලට උපරිම මිල ප්‍රදේශ රැසකට අදත් තද වෙසි අම්බලන් කොඩ දිහිවර යාත්‍රා තුනක් අනතුරට බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක්කයිකු මියගොස් 51 දිනෙකු තුවාල ලැබුවා මින්නේරිය ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ කොළඹ සිට කල්මුණේ බලා දහවණේ වූ ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා දහවණේ වූ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙන්නේ අනතුරින් ලංගම බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා තුවාල ලැබුවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා ඉන් පසු දිනකගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අම්බලන්කොඩ දිහිවර වරායේ නැංගුරම්ලා තිබූ දිහිවර යාත්‍රා තුනක් අනතුරට පත්ව තිබෙනවා. අයහපත් කාලගුණයක් සමග ඇති වූ දැඩි රළපහර හේතුවෙන් මෙම දිහිවර යාත්‍රා මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. ඒවා වරායේ ගල්බැම්මේ හැපීම නිසා විනාශයට පත් වුණා. මෙම යාත්‍රා තුනෙන් එකක් බහුදින යාත්‍රාවක්. එය සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ගොස් ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බවයි දිහිවරයන් පවසන්නේ. මේ අතර දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහවහා තෙල්වත්ත අතර කොටසට හානි වීමෙන් ගමනාගමනයේ එක් මන්තිරුවකට සීමා කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රසකට අද දිනේද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේදී විශේෂයෙන්ම බස්නාහිර වයඹ සහ උතුරු පළාත්වලත් ඒ වගේම කෑගල්ල බාල සහ මාද්‍ර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර වයඹ උතුරු දකුණු සහ සබරදම් පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලද මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල පස්වරු එකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. මධ්‍යම පළාතේත් ඒ වගේම රාජපුර අම්පාර මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සම්මුතිය ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අමතක ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණික ඉල්ලා සිටිනවා. මේ අතර නවදිල්ලිය සිට පැමිණි මගී ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණය ඊට හේතුවයි. කුකුළු මස් සහ බිත්තර ආනයනය නතර කර තිබෙනවා. උත්සව සමයේ හිඟයකින් තොරව කුකුළු මස් කිලෝවක් රුපියල් 450කට අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදකින්ගේ සංගමය එකඟතාව පළ කළ බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. බිත්තරයක සිල්ලර මිල රුපියල් 17ක්. අමාත්‍ය පී හැඩසන් මහතා සමග එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී කුකුල් මස් නිෂ්පාදකින්ගේ සංගමය මේ සඳහා එකඟතාව පළ කර තිබෙනවා. සම රහිත කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 570ක්. මෙම මිල ගණන් ලබන ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇති. මෙම එකඟතාවන් සඳහා වන ගිවිසුමද සංගමයේ නිලධාරීන් අමාත්‍යවරයා වෙත බාර දුන්නා. රුපියල් 17ක උපරිම සිල්ලර මිලකට ලබන අප්‍රේල් මාසය දක්වා හිඟයකින් තොරව බිත්තර ලබා දීමට ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය එකඟ වී තිබෙනවා. බිත්තර සම්බන්ධ ගැටළු විසඳීමට 0.37 22.93 300 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 54 වන වාර්ෂික මහසභා රැස්වීම කොළඹදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
होटल क्षेत्रे वर्तमान अभियोग पिलिबंद साकच्छा किरीमे अरमुनिन युतुवाई मेय संविधान कर तिबुणे होटल क्षेत्रे उन्नतिय वेनुवेन कैपवूवन सदहा समरुहा तिलीन प्रदानिय किरीम सिदु केरुणे अग्रमात्यवरया अतिन होटल क्षेत्रे सह संचारक कर्मांतिय नगा सिटुवीम वेनुवेन रजय गेनति पियवर सह इदिरि सलसुम पिलिबंद अग्रमात्यवरया मेहिदी अदहस पल कला एमिरेट्स गुवन सेवे सभापति श्रीमत टिम क्लार्क महता अतुरु पिरिसक मेम अवस्थावट एक वुणा රණමිරුවන් ආරක්ෂා කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාවගත යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා කිරිබත්ගොඩදී පැවති ජන හමුවක් අමතමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා මේ රැස්වීමට ආරාධනා කරපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ගැනත් මම වචන ස්වල්පයක් කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස හැමතිතුමා ජයග්‍රහයි අපේක්ෂා කළා ජනාධිපති කරාම යලිත් එතුමා හැමතිවරයෙක් වෙනවා කියලා මම කියන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක මැතිතුමා සඳහන් කළා තියනවා එතුමා රණවිරුවන් ආරක්ෂා කරනවා කියලා ඒක හොඳයි ඒත් ඒක වචනට සීමා කරන්න එපා ඇත්ත වශයෙන් තමා කැප වෙනවා කියලා වේදිකාවේ නැගලා මෙතුමා හිරිය දාණය ගැන සමාව ඉල්ලන්න කවුද සහරාන් එක්ක තිබුණේ දේශපාලඥය කියලා කවුද සහරාන් හැදුවේ කියලා මෙතුමා කියයි ඒක කවුද සහරාන් හැදුවේ කියලා ඒවා හොයාගන්න ඕනේ සහරාන් එක්ක තිබ්බ සම්බන්ධ තිබුණේ කොයි ජනාධිපති අපේක්ෂකයාටද ඉතින් මේ විභාග කරන එක වැරද්දක් තියෙනවද වැරද්දක් නැහැ එහෙනම් ඉතින් මොනවාද ඔකට විරුද්ධ වෙන්නේ අනික මෙතුමලා කියලා තියෙනවා ත්‍රස්තවාදයට විරුද්ධව තවත් අලුත් නීති වොමනයි කියලා කියලා තියෙනවා ජාතික ආරක්ෂක සභාව නීතියෙන් ගත කරන්න ඕන කියලා. ඇයි මේවට විරුද්ධ වෙන්නේ? එහෙනම් ගෝඨාභය රාජපක්ෂට කියන්න තියෙනවා ඇයි අපි මේවට විරුද්ධ වෙන්නේ කියලා. වේදිකාවේ නැගලා කෑ ගහන්න පුළුවන් අපි ජාතික ආරක්ෂාව අපේ අතේ තියෙන්නේ අපි සිංහල බෞද්ධයෝ කියලා. වචන එකක් ක්‍රියා කරන එක තව එකක්. දලදා මාලිගා වටේ නයිට් රේසින් දාන්න සිංහල බෞද්ධකම තමයි තියෙන්නේ. මෙතන එහෙම සිංහල බෞද්ධ ඉන්නවද? මම නම් නයිට් රේසින් කරන සිංහල බෞද්ධයෙක් නෙමෙයි. මෙහෙම ජාතික ආරක්ෂාව ගැන හිතන්නේ නැති මේ කණ්ඩායමට කොහොමද රටේ බලේ දෙන්න කියලා මම අහන්න කැමතියි. ඒ නිසා අපේ ආරක්ෂාව ගැන හිතලා රට දියුණු කළා. අපි ඉදිරියට යන්න නම් නොවැම්බර් 16 වෙනිදා මේ හංසයලගෙන් කතරේ ගහලා එතුමා ජනාධිපති කළා රට ආරක්ෂා කරන්න පුළුවන් අලුත් වැඩ පිළිවෙල අපි යමු කියලා ප්‍රකාශ කරමින් තමන් බලයට පත් වූ වහාම පාස්කු ඉරිදා ප්‍රහාරය තුළු ත්‍රස්ත ප්‍රහාරවලට වගකිය යුත්තන්ට උපරිම දඬුවම් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ජයල නගරයේ පැවති ජන හමුවක් අමතමින්. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම සඳහා වූ මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ජයල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතායි. මැති ඇමතිවරු නතුරු විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. මේ ජාතික ආරක්ෂාව ස්ථාපනය කිරීම සඳහා අපි අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපේ රටේ බුද්ධිංශය සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය කරලා රටේ උන්නතිය තකා කටයුතු කරන බුද්ධිංශයක් අපේ රටේ අලුතෙන් නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවා. නව ආයුධ ආම්පන්න ලබා දීලා නූතන ත්‍රස්තවාදී බලවේගවලට මුහුණ දෙන්න පුළුවන්. ඉතාමත්ම නම්‍යශීලී ජව සම්පන්න ඕනම අභියෝගයකට මුහුණ දෙන ජාතික ආරක්ෂක ක්‍රමෝපායක් අපි සකස් කරලා තිබෙනවා. කටුවා පිටිය දේවස්ථානේ කොච්චි කඩේ දේවස්ථානේ සියොන් ජේවස්ථානේ
ඒ නීච තස්ත ප්‍රහාරෙන් මරුමුවට පත් වූ ඒ අහිංසක දරුමල්ලෝ ගැන පවුල් ගැන කවුද කතා කරන්න ඉන්නේ කවුද ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නේ එවන් නීච ක්‍රියාවන් සැලසුම් කරපු කට්ටියට අපේ රටේ දෙන්න පුළුවන් එකම දනුවම ජීවිතාන්තය දක්වා හිරගෙදරට යවීමද නෑ මිත්‍රවරුනි රටක් හැටියට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව මේ රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන සියලුම දෙනාට ඒ හරියාකාරව අධිකරණයේ ඔප්පු වෙනකොට කණගාටුයි අනිවාර්යෙන්ම මරණීය දඬනය ලබා දෙන්නට අපේ ආණ්ඩුවක් යටතේ අපි කටයුතු කරනවා කුඩු ව්‍යාපාරය විනාශ කිරීමත් මගේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ ඉහළම ප්‍රමුඛතාවය ලැබෙන වැඩසටහනක් කියන එක මම මතක් කරන්න කැමතියි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ තවත් ජන හමුවක් කටුනායක ඇවිරියවත්ත බස්නවතුම් පොලේ දී පැවැත්වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතාගේ මූලිකත්වයෙන් ඒ සංවිධානය කර තිබුණා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ජන හමුව ඇමතුවා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජන රැලියක් පුත්තලම නගරයේදීද පැවැත්වුණා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊටද එක්ව සිටියා දෙවටගොඩ ඔරයන් සිටි තොරතුරු තාක්ෂණ විසඳුම් ලබා දෙන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනතුරුව එම ආයතනයේ නියෝජිතයන් සමග සාකච්ඡාවකටද සහභාගී වුණා ජනතාවගේ යහපත වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා युद्ध अवसान कर रट संवर्धने करा गेन कियेद पसुकिय रचे बवाय ए महता पवसान्ने ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ නවලපිටිය නගරයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම උදෙසා මෙම ජන හමුව සංවිධානය කර තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා සංවිධානය කළ මෙම ජන හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා මගේ වගකීම තියෙන මහ ජනතාව වෙතට මගේ සම්මුතිය සාකච්ඡාව තිබෙන්නේ තමුන්නාන්සේලාත් එක්ක අපි ඒ අනුව තමයි තමුන්නාන්සේලාට වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙන්නේ අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කණ්ඩායමක් රටේ ආරක්ෂාව වේවා ආර්ථිකය වේවා සංවර්ධනය වේවා මේ සෑම අංශයකම අභියෝග අපි බාරගෙන ජයගත්තා ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙවෙයි සිංහල දමිළ මුස්ලිම් සියලුම ජාතීන්ට සාමයෙන් ජීවත් වීමට සුදුසු වාතාවරණයක් සකස් කරන්නට අපි ක්‍රියා කළා. අපේ ජයග්‍රහණය තියෙන්නේ යුද්ධ ජයග්‍රහණයට වඩා පශ්චාත් යුද සමය කරපු ජයග්‍රහණයි. නමුත් එදා බොරු ප්‍රචාර ජනතාව අතර ගෙනිහිල්ලා ඒ ජනතාව මුලා කරෙව්වා. අද තමුන්නාන්සේලා දන්නවා ඒ මුලා වෙලා වීම නිසා අද අපේ රටට වෙලා තියෙන වැඩේ. බෙතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ තවත් ජනහමුවක් කොත්මලේ පූඩලු ඔය නගරයේදීද පැවැත්වුණා පූඩලු ඔය සමගි ක්‍රීඩාංගණයේ පැවති මෙම ජනහමුව සංවිධාන කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි. රත්නායක මහතා සහ කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතායි පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට දෙක්ව සිටියා ශ්‍රී ලංකාවේ ඉහළම තත්ත්වයෙන් පැවතුණත් අද තියෙන හතරවෙනි තත්ත්වේ මෙයට රජයේ වග කියන්නට ඕනේ වගකීමක් ඇති රජයක් හැටියට අපි රාජ්‍ය අනුග්‍රහය දක්වලා නැවතත් අපේ ලංකාවේ තේවලට ලෝකයේ වෙළඳ පොලේ නිවිසි තැන ලබා දීලා එයට අවශ්‍ය මිල ලබා දීම හරහා තොන්නම නැමැතුමත් සමග සාකච්ඡා කරා කොහොමද වතුකම් කරුවාගේ ජීවිතය ඉහළට ගන්න කියන එක අපි ඔවුන්ට රුපියල් 1000කම වැටුපක් ලබා දෙනවා පමණක් නෙවෙයි ඊට එහා ගිය ඔවුන්ගේ පවුලේ ආදායම වැඩි කර ගන්නා ක්‍රමය ඔවුන්ට ආර්ථිකයේ වැදගත් ඍජුවම සම්බන්ධන්නට පුළුවන් රැකියාව ලබා ගන්නට සුදුසු නිපුණත්වයක් ලබා දීම ගැන අපි සාකච්ඡා කරා
ජාතිවාදී අවුස්සා ත්‍රස්තවාදී බියක් ඇති කර දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පානදුරු ප්‍රදේශයේ පැවති ජන හමුවක්කම තමින් ඔහු මේ බව කියා සිටියා. චන්ද කාලිට හිටපු ගමන් ජාතිවාදී අවිස්සෙන හිතන අවුස්ස එදා ඉඳලා හැම මැතිවරණකදීම හැම ආණ්ඩුවක්ම ආණ්ඩුව බලේ ගණ්ඩ හදපුවා හැමෝම ජාතිවාදී පාවිච්චි කරා බලයට දැනුත් එහෙම තමයි. දැන් අර 21 වෙනිදා පාස්කු ප්‍රහාරේ සහරාන්න අල්ලගෙන ඒකමතින් තමයි දැන් කට්ටිය ගොඩ යන්නේ. දැන් මේ දවස්වල තිබුණා 15 වෙනිදා ඉඳලා 25 වෙනිදා වෙනකන් භයානකයි. ආය බොම්බ පුරනෝ කටකතාවක් ගියානේ. කවුද මේව යවන්නේ? මේ දේශපාලන බංකොලොත් කණ්ඩායම් මේව පතුරවන. ඒකෙන් ලාභ පටු විදිහට චන්දවාසී ගන්න. මේ අතරමං වෙච්ච නෞකාව හරි මගට ගෙනියන්න. අලුත් නායකත්වයක් බිහි කිරීම තුලින් අපේ රට ගොඩනගන අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරමු. මේ අතර ජාතික ජනබල වේගී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැලියක් හෝමාගමදී පැවැත්ුණා. වින්දනීය ජීවිතයක අපේක්ෂාව කලාකරුවන්ගෙන් ජනතාවට ආමන්ත්‍රණයක් යන තේමාවෙන් ජන නියමු කලාකරවෝ එකමුතුවයි මේ සංවිධානය කර තිබුණේ. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වීගෝවින්ට පොර සානාදර දෙනවා කියලා කියන කිව්වම අනිත් එකලා කියන නෑ. එළවලු ගෝයින් කද දෙනවම දැන් මොකද්ද ඒගොල්ලයි අපි අතර වෙනස? ඒගොල්ල දෙන්නම් 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 කී කියා යනවා. දැන් මේ රැවටිල්ල තව දුරටත් මේ රටේ කරන්න ඉඩ දෙනවද නැද්ද කියන එක ඔළුව තියෙන මිනිස්සු හැටියට මේක තේරුම් ගන්න. අපි අධ්‍යාපනය හදනවා, අපි සංස්කෘතිය හදනවා, දුරනවා කරනවා. නමුත් ඒගොල්ලොත් අවුරුදු 10ක කාල පරාසයක් තිබ්බා. නමුත් අද පාසල් අධ්‍යාපනය පාසල වෙලා තියෙන තරඟකාරීත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි අය මෙච්චර දවසක් හිටියා කරේ නැහැ. දැන් කියනවා කරනවා කියලා. අරගොල්ලෝ මේ ඉන්න ගමන් කියනවා කරනවා කියලා. මොකද්ද මේ කතා? නොබියව නොවැම්බර් මාසේ ගිහිල්ලා මාලිමාව ඉදිරියෙන් කටිවේ ගසන්න. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටින්නේ සජීව රූපවාහිනී වැඩසටහනකදී තම තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ දැක්ම සාකච්ඡා කළ යුතු බවයි. ශක්තිමත් අපේක්ෂකයෙකු තමන්ගේ ප්‍රතිවාදියා හා ගැටීමට බිය නොවිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විවාදයකට පැමිණෙන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබා දීමට ජනාධිපතිවරණයේ නිල ආවරණාධිපති වන ITN මාධ්‍ය ජාලය සූදානම්. ඒ වඩා දියුණු දේශපාලන සංස්කෘතියක් මේ රටට උරුම කර දීම අපගේ අපේක්ෂාව වන බැවිනි. දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25 වන ගුණ සමරුව අදයි. 1942 වසරේ උපන් ගාමිණී දිසානායක මහතා ඩග්ලි සේනානායක මහතාගේ ආරාධනෙන් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසියා. 1970 දී පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා විවිධ අමාත්‍ය දුර ධර්මෙන් විශිෂ්ට ජනතා මෙහෙවරක නිරත වුණා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය හරහා ඒ මහතා කළ මෙහෙය අදටද ජනතාවගේ මතකයේ පවතිනවා. LTT ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව 1994 වසරේ ඔක්තෝබර් 24 වෙනිදා ගාමිණී දිසානායක මහතා ජීවිතයෙන් සමුගත්තා. මේ අතර අද ITN 7 වෙනි පැය වැඩසටහන වින්වූයේද ගාමිණී දිසානායක මහතා වෙනුවෙනුයි. ඒ මහතාගේ පුත් අමාත්‍ය නවීන් දිසානායක මහතා එහිදී මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි අද දින මේ එතුමාගේ 25 වෙනි ගුණ සමරුව සර සියලුම වැඩ කටයුතු ලෑස්ති කරලා තිබෙන්නේ. එම නිසා අද සවස් 2:00ට එතුමාගේ පිළිරුව ළඟ අපි උත්සවයක් පවත්වනවා. ගරු අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපි හිටපු රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ආර්යාව හේම ප්‍රේමදාස මහත්මියගේ සහභාගිත්වයෙන් මෙවැනි ග්‍රන්ථයක් අපි අද එළි දක්වනවා. එතුමාගේ ජීවිත කාලය තුළ කළ වැඩ කටයුතු ගැන මේ ඒ ග්‍රන්ථය අපි එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ ජීවිත සුවඳ ගැන කතා රාශියක් අද අපි පවත්වන්න බලාපොරොත්තු ඒක තමයි අද අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මේ ඒ උත්සවය ඉතාමත් ඉහළින් සමරීමට විශාල ජනකායක් අද කොළඹට එයි කියලා අපි හිතනවා. ඒ සමගින් නයිටින් දිවා පුවත් අවසන්. සුබ දවසක්.
www.itnnews.lk.